යාපනයේ සජිත් සහ රනිල් හොඳ සටනකව අප දන්නවා චන්ද පැත්න තින් ජනාධපතිවරණය පැත්න දවස් තුනයි තියෙන්නේ තොර සේස්වා දස පැත්තර තින් ඒ දවසදී මං කතා කර ප්‍රදීප් චානක මෙයාකරපු සර්වේකේ මෙයාකරපු ප්‍රඩික්ෂන් රිපෝට් එකේ මං කතා කර දිස්ත්‍රික්ක තුනක් ගැන තොට කොළඹ දිස්ත්‍රික්කය රත්නපුර දිස්ත්‍රික්කය සහ කළුතර දිස්ත්‍රික්කය මේ දිස්ත්‍රික්ක තුනේ ජයග්‍රහණය කරලා තිබ්බේ අනුර කුමාර දිසානායක. එතකොට අද දවසේදී මම මේ හදන්නේ තවත් දිස්ත්‍රික්කයක් ගැන කතා ගන්න. මේ තමයි ජෆ්නා යාපනය දිස්ත්‍රික්කය මොකද වෙලා තින්නේ කියලා. ඉතින් මම ප්‍රදීප් කවුද කියන කලින් කිව්වා. එයා 2019 මේ දේම කරා, 2020 මේ දේම කරා. ඒ වගේම ගිය අවුරුද්දේ මුලින්ම කිව්වා ලෝකල් ගවර්න්මන්ට් පළාත් පාලන ඡන්දය තියෙනවා කියලා. එතකොටත් එයා එතකොට එයා යුකේ වල හිටියේ. එතකොට මත් එක සම්බන්ධ වෙලා එතන ඉන්ටර්විව් එකක් කරලා එයා කතා කරා කවුද ජයග්‍රහණය කරන්නේ කියලා. ඒ අපි කරේ එක දිස්ත්‍රික් එකකට විතරයි. එතන අපි කතා කරේ හම්බන්තොට දිස්ත්‍රික් එක ගැන. ඉතින් තැන් ඔව් ජෆ්නා මට මොකද වෙලා තියෙන කියලා බලමු. ඉතින් ඔව් ජෆ්නා කතා කරොත් මුලින්ම කයිට්ස් වලට යනවා. කයිට්ස් රයින් වික්‍රමසිංහ ජයග්‍රහණය කරනවා 135.23% ප්‍රතිශතයක් අරගෙන. සජිත් ප්‍රේමදාස 133.34%, පී අරිණේතරන් 13.45%, අනුර කුමාර දිසානායක 8.13%, නාම රාජපක්ෂ 0.11%, වෙනත් 9.74%. එතකොට කයිත්සල ඡන්දය ප්‍රකාශයට පත් කළ තියෙන සම්පූර්ණ ගණන් පර්සන්ටේජ් එක විදිහට 74.02%. ඊට පස්සේ අපි යනවා වඩු කොඩෑයි වලට. එහිදී කතා කරොත් එම සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කරනවා 138.85% ප්‍රතිශතයක් අරගෙන. රනිල් වික්‍රමසිංහ 25.13%, පියන්නේතරන් 19.21%, අනුර කුමාර දිසානායක 106.85%, නවා රාජපක්ෂ 0.13%, වෙනත් 109.83%. එතකොට ඡන්දය ප්‍රකාශයට පත් කළ තියෙන මුල් ගාන 70.92% විදියට. ඊට පස්සේ අපි යනවා කංගසන්තුරයට. කංගසන්තුරය ගැන කතා කරද්දී සජිත් ප්‍රේමදාස එතන ජයග්‍රහණය කරනවා. මේ රිපෝට් එක ගන්නවා ප්‍රදීප් චානක හතු රිපෝට් එක ගන්නවා 135.13% සජිත් ප්‍රේමදාස ලබා ගන්නවා. රනිල් වික්‍රමසිංහ 127.04%, පියන්නේතරන් 119.82%, අනුර කුමාර දිසානායක 107.07%, නාම රාජපක්ෂ 0.12%, ඒ වගේම වෙනත් 110.82%. එතකොට කංකස තුරේ වල ඡන්දය ප්‍රකාශයට පත් කළ තියෙනවා ප්‍රතිශතයක් විදිහට 69.25%. ඊට පස්සේ කංකසන් තුරේ වලින් පස්සේ අපි යනවා මණිපේ වලට. මණිපේ ගැන කතා කරොත් එහෙම සජිත් ප්‍රේමදාස එතන ජයග්‍රහණය කරනවා 138.23% ප්‍රතිශතයක් අරගෙන. රනිල් වික්‍රමසිංහ ලබා ගන්නේ 125.06%, පියන්නේතරන් 121.34% ලබා ගන්නවා, අනුර කුමාර දිසානායක 106.12%, නාම රාජපක්ෂ 0.14%, වෙනත් 109.11%. එතකොට මණිපේ වල ඡන්දය ප්‍රකාශයට පත් කරපු ටෝටල් පර්සන්ටේජ් එක ඇවිල්ලා 70.12%. ඊට පස්සේ අපි යනවා කෝපය වලට. කෝපය ගැන කතා කරොත් එම සජිත් ප්‍රේමදාස 136.42% ලබා ගන්නවා, රනිල් වික්‍රමසිංහ 126.82%, පියානේතරන් 124.3%, අනුර කුමාර දිසානායක 106.18%, නව රාජපක්ෂ 0.13%, වෙනත් 9.02%. එතකොට ඡන්දය ප්‍රකාශයට පත් කළ තියෙන කෝපය වල 66.22%. එතනින් එහාට අපි යනවා උඩු පිඩි වලට. උඩු පිඩි ගැන කතා කරොත් සජිත් ප්‍රේමදාස ගැන ජයග්‍රහණය කරනවා. ක්ලෝස් මිඩල් එකේ රනිල් වික්‍රමසිංහත් එක්ක සජිත් ප්‍රේමදාස 129.45%, රනිල් වික්‍රමසිංහ 127.90%, පියන්නේතරන් 125.78%, අනුර කුමාර දිසානායක 108.29%, නව රාජපක්ෂ 0.14%, වෙනත් 108.44%. ඒ වගේම ප්‍රතිශතයක් විදිහට 64.12% තමන්ගේ ඡන්දය භාවිත කරලා තියෙන. එතකොට පොයින්ට් පෙඩ්‍රෝ වලට යමු. පොයින්ට් පෙඩ්‍රෝ ගැන කතා කරොත් එහෙම නේදතුළුව පොයින්ට් පෙඩ්‍රෝ සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කරනවා 134.41% අරගෙන. රනිල් වික්‍රමසිංහ 126.35%, පියන්නේතරන් 122.11%, අනුර කුමාර දිසානායක 107.53%, නාම රාජපක්ෂ 0.23%, වෙනත් 109.47%. එතකොට පොයින්ට් පෙඩ්‍රෝ වල ඡන්දය ප්‍රකාශයට පත් කරලා තියෙනවා සම්පූර්ණ ගාන 169.21%. ඊට පස්සේ කතා කරමු චාවකච්චවේරි ගැන. චාවකච්චවේරි සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කරනවා 138.12%, පියන්නේතරන් දෙවෙනි ස්ථානයට ඇවිල්ලා තියෙනවා 123.17%, රනිල් වික්‍රමසිංහ 122.45%, අනුර කුමාර දිසානායක 107.06%, නාම රාජපක්ෂ 0.14%. එතකොට වෙනත් 109.07%. ඉතින් චාවකච්චේරි ඉවර.
චන්දේ ප්‍රකාශයට පත් කර තියෙන සම්පූර්ණ ගාන 165.47ක්. ඊට පස්සේ අපි යමු නළුවර වලට. නළුවර එතන සඳී ප්‍රේමදාස ජයග්‍රහණය කරනවා 136.3ක් අරගෙන පී අන්නේතර 27.87, රණවීර වික්‍රමසිංහ 23.44, අනුර කුමාර දිසානායක 5.22, නමල් රාජපක්ෂ 0.13. එතකොට වෙනත් 7.04. නළුවර වල චන්දේ ප්‍රකාශයට පත් කර තියෙනවා 171.21. එතකොට ජෆ්නා දිස්ත්‍රික්කයේ යාපනය දිස්ත්‍රික්කයේ යාපනය ආසය ගැන කතා කරොත් එහෙම එතන ජයග්‍රහණය කරන සජිත් ප්‍රේමදාස ඔහු 38.18ක් අරගෙන තියෙනවා. රනිල් වික්‍රමසිංහ 27.12, පියනේතරන් 21.02, අනුර කුමාර දිසානායක 107.23, නාව රාජපක්ෂ 0.13, වෙනත් 6.32. එතකොට ජෆ්නා වල යාපනය වල යාපනය නගරයේ යාපනය ආසනයේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 75.81ක්. ඉතින් එහෙනම් අපි යමු කිනොච්ච වලට. කිනොච්ච කියන කතා කරද්දී තේම සජිත් ප්‍රේමදාස විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නවා කියලා තමයි මේ ප්‍රදීප් චානක හතුපු රිපෝට් එකේ කියවෙන්නේ. පොඩ්ඩක් දාඩි දාන දේ ගණන් ගන්න එපා. සජිත් ප්‍රේමදාස 42.12ක් ලබා ගන්නවා. පියන්නේතරන් 24.45ක් ලබා ගන්නවා. රනිල් වික්‍රමසිංහ 19.23, අනුර කුමාර දිසානායක 6.93, නාමල් රාජපක්ෂ 0.15, වෙනත් ලබා ගන්නේ 7.12. එතකොට කිනොච්ච වල ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව ප්‍රතිශතයක් විදිහට 74.5ක්. එතකොට අපි යමු ජෆ්නා දිස්ත්‍රික්කයේ යාපනය දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද වලට. එතකොට මෙතන කියවෙනවා සජිත් ප්‍රේමදාස 136.25ක් අරගෙන දෙනවා තැපැල් ඡන්ද වලින්. රනිල් වික්‍රමසිංහ 129.41, පියන්නේතරන් 105.86, අනුර කුමාර දිසානායක 111.21, නාම රාජපක්ෂ 0.12, වෙනත් 7.15. එතකොට ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව මේ තැපැල් ඡන්ද වලින් 98.69ක්. එතකොට අවසානයේදී අපි යමු ජෆ්නා දිස්ත්‍රික්කයේ යාපනය දිස්ත්‍රික්කයේ අවසාන ඡන්ද ප්‍රතිඵලයට. ඔව්, මම කලින් කතා කරා මේ රිපෝට් එකේ කලින් දිස්ත්‍රික්ක තුනක් කිව්වා. කොළඹ දිස්ත්‍රික්කය, රත්නපුර දිස්ත්‍රික්කය, කළුතර දිස්ත්‍රික්කය මේ තුනම විශිෂ්ට විදිහට ජයග්‍රහණය කරන අනුර කුමාර දිසානායකට හැකියාවක් ලැබිලා තිබ්බා. ඔව්, මම දන්නවා මේක ප්‍රෙඩිකෂන් එකක්, මේක මේ සර්වේ එකක්, මේක 100%ක් හරියන්නේ නැහැ. හැබැයි 2019-20 කරපු දේවල් එක්ක අපි දැක්ක 2-3% තමයි එහාට මෙහාට වෙලා තිබ්බේ. ඉතින් අනිවාර්යයෙන්ම මේකත් ඒ විදිහටම ඇකියුරසි එකක් තියනවා කියලා හිතන්න පුළුවන්. එතකොට ජෆ්නා ගැන කතා කරද්දී අවසාන ප්‍රතිඵලය සජිත් ප්‍රේමදාස 137.28, රනිල් වික්‍රමසිංහ 125.05, පී අරණේතරන් 121.99, අනුර කුමාර දිසානායක 107.1, නාම රාජපක්ෂ 0.13, වෙනත් 108.46. එතකොට ජෆ්නා දිස්ත්‍රික්කයේ යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 171.41ක්. ඉතින් මෙතනින් ජයග්‍රහණය කරන සජිත් ප්‍රේමදාස උට හැකියාවක් ලැබෙනවා මේ රිපෝට් එකට අනුව 137.28ක් ලබා ගන්න. ඉතින් ඒ තමයි යාපනය දිස්ත්‍රික්කයේ සිද්ධ වෙලා තියෙන දේ, කියන්නේ අපි අනුමාන කරන දේ. ප්‍රදීප් චානක එයාගේ රිපෝට් එකේ දාලා තියෙන දේ. ඉතින් ඕක තමයි යාපනය දිස්ත්‍රික්කයේ වෙන්නේ. අපි තවත් දිස්ත්‍රික්කයක් ගැන කතා කරමු ඊට පස්සේ.